ආයු බොවන් දරුවනේ අදත් මම ඔබේ නිවසට ඇවිත් ඉන්නේ ඊටම විශේෂ පාඩමක් අරගෙන ප්‍රායෝගික ලේඛන අපිට එදිනදා ජීවිතයේදී ප්‍රායෝගික ලේඛන වැදගත් වෙනවා ඒ වගේම තමයි විභාගවලට මුහුණ දෙන දරුවන්ට මේ ප්‍රායෝගික ලේඛන අතිශයින් වැදගත් වෙනවා එතකොට අද අපි ඉගෙන ගන්න යනවා ප්‍රායෝගික ලේඛන යටතේ ඔබට ලැබෙන රාජකාරී ලිපි ලිවීම සහ ව්‍යාපාරික ලිපි ලිවීම කියන පාඩම එතකොට මේ පාඩම ඔබට 8 9 10 11 ආදී සියලුම ශ්‍රේණි වලදී හමු වන පාඩමක්. ඒ නිසා ඕනෑම ශ්‍රේණියක පසු වෙන දරුවෙකුට ඕනෑම ශ්‍රේණියක ඉන්න දරුවෙකුට මේ හරහා රාජකාරී ලිපි සහ ව්‍යාපාරික ලිපි ලිවීමට හුරු වෙන්න පුළුවන්. එහෙමනම් අපි අද පාඩම ආරම්භ කරමු. අපි දැන් බලමු දරුවනේ රාජකාරී ලිපි කියන්නේ මොනවද කියලා. විවිධ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ලේඛනගත තොරතුරු මගින් සංනිවේදනය කිරීමට අපට සිදු වෙනවා. එසේ ඉදිරිපත් කරන ලේඛන අපි රාජකාරී ලිපි වශයෙන් හඳුන්වනවා. එතකොට එදිනෙදා ජීවිතයේදී අපිට රාජකාරී ලිපි ලිවීමට සිදු වන අවස්ථා රාශියක් තියෙනවා. එකක් තමයි අපේ රාජකාරීමය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා. එහෙම නැත්නම් රාජකාරී කටයුතු සම්බන්ධයෙන් එවූ ලිපියකට පිළිතුරු සැපයීම සඳහා අපිට රාජකාරී ලිපි ලියන්න වෙනවා. රජයේ ආයතනයකට වෙන්න පුළුවන් යම් කිසි උසස් නිලධාරියෙකුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසලක ප්‍රධානියෙකුට වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් රාජකාරීමේ වශයෙන් ඉටු නොවු කරුණක් පිළිබඳව යළි සිහිගැන්වීම සඳහා, ඒ කියන්නේ ඉටු නොවිච්ච කාරණයක් නැවත මතක් කරන්නත් අපිට රාජකාරී ලිපි ලියන්න වෙනවා. එහෙම නැත්නම් නිරත වී සිටින රාජකාරී අවශ්‍යතා සඳහා මේ වගේ රාජකාරී ලිපි ලියන්න වෙනවා. අපි යම් කිසි රාජකාරී කටයුතුක නිරත වෙලා ඉන්නවා නම් ඒකේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා අපිට රාජකාරී ලිපි ලියන්න සිදු වෙනවා. එහෙනම් රාජකාරී ලිපි අපිට එදිනෙදා ජීවිතයේදී අතිශයින් වැදගත් බව මේෙන් පැහැදිලි වෙනවා. දැන් බලමු ව්‍යාපාරික ලිපි කියන්නේ මොනවාද කියලා. වෙළඳාම හෙවත් වාණිජ කටයුතු මුල් කරගෙන ව්‍යාපාරික තොරතුරු සංනිවේදනය කිරීම සඳහාද ලිපි ලිවීම සිද්ධ වෙනවා. එසේ භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලිපි ව්‍යාපාරික ලිපි නමින් හඳුන්වනවා. ඒකට මෙතනදී මුදල්මය මූල්‍යමය ගනුදෙනුවක් සිද්ධ වෙනවා. යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් අපි තොරතුරු විමසනවා. අවසානයේදී අපි මේ භාණ්ඩය හෝ සේවාව ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමක් සිද්ධ කරනවා. නිසා මේක වෙළඳ කටයුත්තක්. ඒකයි මේවා ව්‍යාපාරික ලිපි නමින් හඳුන්වන්නේ. දැන් අපි බලමු දරුවනේ රාජකාරී හෝ ව්‍යාපාරික ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියලා. පළවෙනි දේ තමයි සම්මත ආකෘති අනුගමනය කරන්න ඕනේ. ඔබ දන්නවා ඔබ පුංචි පන්තිවලදී පෞද්ගලික ලිපි ලිව්වා. එහිදී අපිට සම්මත ආකෘතියක් කියලා විශේෂයෙන් දක්වපු එකක් තිබුණේ නැහැ. මේ දේ මේ තැන තිබිය යුතුයි කියලා අනිවාර්ය කරපු අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් රාජකාරී හෝ ව්‍යාපාරික ලිපියකදී එහෙම නෙමෙයි. සම්මත ආකෘතියක් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඔබට ඒ ආකෘතියෙන් පිට ගමන් කරන්න බෑ. දෙක ලියුමේ අන්තර්ගතයේ නිරූපණය වෙන විදිහ මාතෘකාවක් ඔබ යොදන්න ඕනේ. අන්තර්ගතයට කිසිසේත්ම ගැළපෙන්නේ නැති මාතෘකාවක් ඔබට යොදන්න බෑ. 3. කියන්න ඕන දේ ක්‍රමානුකූලව පෙළගස්ව ගන්න ඕනේ. ඒ කියන්නේ පිළිවෙලක් තියෙන්න ඕනේ ලිපිය ඇතුලේ. පළවෙනි කරුණ, ඊට පස්සේ දෙවෙනි කරුණ, තුන්වෙනි කරුණ ආදී වශයෙන්. එහෙම නැතුව පළවෙනි කරුණ කියලා, හතරවෙනි කරුණ කියලා අපව දෙවෙනි කරුණට ගමන් කරන්න බෑ. ඊළඟට කරුණු දැක්වීමේදී එක් කරුණක් සඳහා එක් ඡේදයක් බැගින් භාවිත කරන්න ඔබට පුළුවන්. පස්වෙනි එක කෙටි හා සරල වාක්‍ය යොදා ගන්න ඕනේ. අනවශ්‍ය වැල්වටාරම් විස්තර කිරීම දක්වන්නේ නැතුව සරල වාක්‍ය යොදා ගන්න. ඊළඟට හයවෙනි එක තමයි අදහස් සංක්ෂිප්තව දක්වන්න ඕනේ. කියන්නේ කෙටියෙන් දක්වන්න ඕනේ අනවශ්‍ය උපමා රූපක, අනවශ්‍ය නිපාත, ඒ වගේම අතිශයෝක්ති වර්ණන ආදී කිසි දෙයක් ලිපියට ඇතුළත් කරන්න එපා. 7. ලිපිය දෙපස තීරු ඉඩ තැබෙන විදිහට කඩදාසිය පාවිච්චි කරන්න. අපි දන්නවා අපි යම්කිසි ලේඛනයක් කරනකොට අපි මාජින් එකක් තියෙනවා, දෙපස තීරු ඉඩ තබනවා. ඒ දෙපස තීරු ඉඩ තැබෙන විදිහ තමයි ඔබ රාජකාරී හෝ ව්‍යාපාරික ලිපියක් ලියනවා නම් කඩදාසිය භාවිත කරන්න ඕනේ. ඊළඟට 8වෙනි එක තමයි ආචාරශීලීව ඔබ වචන හසුරවන්න ඕනේ. ඔබ දන්නවා අපි මේ කරන්නේ රාජකාරීමේ කටයුත්තක්. ඒ නිසා රාජකාරී කටයුත්තකදී ඔබට යම් ඉල්ලීමක් කරන්න තියෙනවා වෙන්න පුළුවන්. යම් අවශ්‍යතාවයක් දැනුම් දෙන්න ඕනේ නම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න, ඉල්ලීම පැහැදිලිව සිදු කරන්න, වචන ආචාර සීලීව හසුරවන්න.
එහෙම නැතුව මේ වැඩේ කොහොම හරි කරලා දෙන්න ඕනි වගේ අණ කිරීම කරන්න ඔබට අයිතියක් නැහැ. රාජකාරී ලිපිය ඉතාම ආචාරශීලීව ලිවිය යුතුයි. ඊළඟදී තමයි ලිපියේ විරාම ලක්ෂණ භාවිතය ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඔබ නිවැරදි තැන්වල නිවැරදි විරාම ලක්ෂණ භාවිත කරන්න. ඊළඟට අක්ෂර විඤ්ඤාසය, පද බෙදීම වගේ ශිල්පීය ක්‍රම පිළිබඳව සැලකිලිමත් වෙන්න. නිවැරදිව පද බෙදන්න, අක්ෂර විඤ්ඤාසය ගැන සැලකිලිමත් වෙන්න. අවසාන දේ තමයි යුක්තානුක්ත වේදේ ආදී ව්‍යාකරණ රීති පිළිපදින්න ඔබ බැඳී සිටිනවා. මේක මතක තියාගන්න ලේඛනයක්. ඒ නිසා ඔබ අනිවාර්යෙන් යුක්තානුක්ත වේදේ සලකලා නිවැරදි වාක්‍ය සකස් කරගත යුතුයි. එතකොට තමයි ඔබට නිවැරදි රාජකාරී හෝ ව්‍යාපාරික ලිපියක් ලියාගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු දරුවනේ රාජකාරී එහෙම නැත්නම් ව්‍යාපාරික ලිපියක ආකෘතිය සකස් වෙන්නේ කොහොමද කියලා. මේ රාජකාරී එහෙම නැත්නම් ව්‍යාපාරික ලිපියක ආකෘතිය දෙහෙවින් එකිනෙකට සමානයි. එම ආකෘතියට අදාළ පිළිවෙලක් තියෙනවා. රාජකාරී ව්‍යාපාරික ලිපිවලට අදාළ නවීනතම ආකෘතිය තමයි මේ දැක්වෙන්නේ. මතක තියාගන්න මම රතුපාටින් අකුරෙන් දක්වලා තියෙනෙත් ඒකයි. සියලුම කොටස් වම්පස තීරුවේ පිළිවෙලින් එකක් යට එකක් වශයෙන් දැක්විය යුතුයි. සියලුම කොටස් වම්පසින් තමයි ආරම්භ වෙන්න ඕනේ. ඔබට මතක ඇති පරණ ක්‍රමය තිබුණේ යවන්නාගේ නම ලිපිනේ වම්පසින්, ලබන්නාගේ නම ලිපිනේ දකුණු පසින් වශයෙන්. නමුත් මේක තමයි නවීනතම ආකෘතිය. ඒකට අපි හුරු වෙන්න ඕනේ මේකට. උගද විභාගයේදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ නවීනතම ආකෘතිය. ඒ නිසා සියලුම කොටස් වම්පසින් ආරම්භ කරන්න. දැන් බලන්න පළවෙනියට තියෙනවා යවන්නාගේ නම ලිපිනේ. ඊට පස්සේ ඔබට තියෙනවා දිනය දක්වන්න ස්ථානය. දිනය දක්වන්න ස්ථානයක් තියෙනවා. එතකොට යවන්නාගේ නම ලිපිනේට යටින් දිනය දක්වන්න, ඊට පස්සේ එක පේළියක් ඉඩ තියන්න. ඊළඟට යන්න ලබන්නාගේ නම ලිපිනේට නැවත පේළියක් ඉඩ තියන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ආමන්ත්‍රණය සිදු කරන්න. ආමන්ත්‍රණය කියන්නේ ඇමතීම. සභාපතිතුමනි, කළමනාකාරතුමනි, මහත්මයාණනි, මහත්මියනි, මේ ආදී වශයෙන්. ආමන්ත්‍රණයට පස්සේ ඔබට පුළුවන් තවත් එක පේළියක් ඉඩ තියලා මාතෘකාව ලියන්න. මාතෘකාව ලිවීමේදී සැලකිලිමත් වෙන්න ඔබේ අන්තර්ගතයට අදාළ මාතෘකාවක් ඔබ යොදන්න ඕනේ. කෙටියෙන් දැක්වෙන්න ඕනේ. අන්තර්ගතයේ තියෙන දේ කෙටියෙන් මාතෘකාව කියවුවාම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක, මාතෘකාව ලිව්වට පස්සේ මාතෘකාවට යටින් ඉරි දෙකක් අඳින්න. ඒකට පාවිච්චි කරන්න අඩි කෝදුවක්, අඩි රුලක් පාවිච්චි කරලා ඉරි දෙකක් අඳින්න. මේ ඉරි ගහන කොටත් තව දෙයක් මතක තියා ගන්න ඕනේ. ඔබේ මාතෘකාව ඇතුලේ පාපිලි වගේ දේවල් තියෙනවා නම්, එතකොට අකුරේ පාපිල්ල කැපිලා යන විදියට ඉර ගහන්න එපා. පාපිලි සියල්ලම ආරක්ෂා වෙන විදියට පාපිලි වලටත් යටින් තමයි ඔබේ ඉර හෝ ඉරි දෙක යොදන්න ඕනේ. ඊට පස්සේ ඔබට පුළුවන් අන්තර්ගතයට යන්න. අන්තර්ගතයේදී ඔබට පුළුවන් ඡේද බෙදීම සිදු කරන්න අවශ්‍ය නම්. ඊළඟට අවසානයේදී ඔබ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. ඊට පස්සේ ඔබට පුළුවන් එතන හිස් තිත් පේලියක් යොදන්න. එයින් අදහස් වෙන්නේ යවන්නාගේ අත්සන. තිත් පේලිය මගින් අදහස් වෙන්නේ එතනට යොදන්න යවන්නාගේ අත්සන. ඉන් පස්සේ යවන්නාගේ නම සහ තනතුර ඊට යටින් යොදන්න ඕනේ. මෙන්න මේ විදිහටයි රාජකාරී හෝ ව්‍යාපාරික ලිපිය නවීනතම ආකෘතියට අනුව ලියන්නේ. දැන් දරුවනේ මම ඔබට ඉදිරිපත් කරන්නේ ආදර්ශ රාජකාරී ලිපියක්. කොහොමද රාජකාරී ලිපියක් ලියන්නේ කියන එක බලන්න. දැන් මේ තියෙන්නේ සුචරිත විද්‍යාලය දෙහිවල. එතකොට මේ ලිපිය ලියන්නේ විදුහල්පති නිර්මලා ගුණසේකර කියන මහත්මිය විසින්. මම ඊට පස්සේ දිනේ යොදලා තියෙනවා. ඊළඟ ලිපිය යොමු කරන්නේ නගරාධිපතිතුමාට දෙහිවල නගර සභාවෙන්. ඊට පස්සේ මම ආමන්ත්‍රණය ගොලත් නියෝදලා තියෙනවා නගරාධිපතිතුමනි කියලා. ඊටත් පස්සේ කසල රථයක් පාසලට ගෙන්වා ගැනීම සඳහා කියන මාතෘකාව මම වම්පසින් ආරම්භ. සියලුම දේවල් වම්පසින් ආරම්භ කළ තින බව ඔබට පේනවා. දැන් මගේ ගැටලුව මම යොමු කරනවා සිසුවියන් 5000ක් වන අධ්‍යාපනය ලැබෙන අප පාසලේ සිසුවියන් ප්‍රමාණයට අනුව දෛනිකව පාසල් භූමිය තුළ එකතු වන කසල ප්‍රමාණයද අධිකය. දැනට පාසල තුළ කසල ක්‍රමවත්ව පොලිතින්, කඩදාසි, දිරන ද්‍රව්‍ය ආදී වශයෙන් වෙන්කර බැහැර කිරීම සිදු කරනවා. එසේ වුවද නගර සභාවේ කසලරිය පාසලට පැමිණෙන්නේ සතියකට එක් දිනක් පමණක් නිසා පාසල ගැටලු රාශියකට මුහුණ දී තිබේ. වෙන්කල කසල මළු කපුටන් මීයන් විසින් විසුරුව හරින නිසා පාසල් භූමිය අපවිත්‍ර වන අතර දුගඳ පැතිරිමින් තිබේ. මෙය ළමුන්ට විවිධ රෝග බෝවීමට හේතුවක් වනු ඇත. මෙම ගැටලුව වෙත අවධානය යොමු කර පාසලට සතියකට දෙවරක්වත්
කසලරියක් එවනමින් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතිය. ඊට පස්සේ තියෙනවා තිප්පේලියක් ඒ අත්සනේ දීම සඳහා ඊළඟට නම නිර්මලා ගුණසේකර තනතුර විදුවල්පති. මෙන්න මේ විදිහට තමයි දරුවනේ රාජකාරී ලිපියක් ලියන්න ඕනේ. මම එතකොට ඡේද දෙකකට සහිත දෙකක් සහිත රාජකාරී ලිපියක් මේ ලියලා තියෙන්නේ. ඔබට පුළුවන් ඔබට අදාළ ප්‍රශ්නයට අනුව ඔබේ ඡේද සංඛ්‍යාව තීරණය කරන්න. ඒ වගේම තමයි අනවශ්‍ය කිසිදු වැල්වටාරමක් මෙහි යොදලා නැහැ. ඔබට පෙරදී අදාළ කරුණු අදාළ විදිහට ලියලා තියෙනවා. මෙන්න මේ විදිහට රාජකාරී ලිපි ලියන්න ඕනේ. මතක තියාගන්න රාජකාරී ලිපියක මේට විශ්වාසී කියලා යෙදිය යුතු නැහැ. ස්තුතිය. ඊට පස්සේ ඔබට පුළුවන් අත්සන යොදන්න. ඊට පස්සේ ඔබේ නම සහ තනතුර. එය ප්‍රමාණවත්. දැන් මම ඔබට ඉදිරිපත් කරනවා ආදර්ශ ව්‍යාපාරික ලිපිය. බලන්න අර කලින් තිබුණ ආකෘතියම තමයි මෙහිදී පාවිච්චි කරලා තියෙන්නේ සියල්ල වම්පසින්. බලමු ඒකේ තියෙන වෙනස රාජකාරී ලිපියත් එක්ක. කේම් ජයසිංහ කළමනාකරු ශ්‍රී ඇපරල්ස් පුද්ගලික සමාගම කොළඹ පහ දිනේ යොදලා තිනු. ඊට පස්සේ කළමනාකරු සහන ටුවර්ස් සමාගම හෝමාගම මේ ලිපිනේට තමයි අපි යවන්නේ මේ ව්‍යාපාරික ලිපිය. දැන් ආමන්ත්‍රණය මම යොදලා තිනවා මෙතනදී කළමනාකරු තුමනි. ඊට පස්සේ මගේ මාතෘකාව විනෝද චාරිකාවක් සඳහා වස්ත්‍රක ලබා ගැනීම. බොහොම පැහැදිලි මාතෘකාවක් වෙන්නු. අප ආයතනයේ සේවක සේවිකාවන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන ලබන විනෝද චාරිකාවක් 2020 5 මාසේ 21 වන දිනට යොදාගෙන තිබේ. හම්බන්තොට වරාය වෙත යන මෙම චාරිකාව සඳහා 110 දෙනෙකු සහභාගී වීමට නියමිතය. පෙරවරු 6ට මෙම චාරිකාව ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එදිනට අපට ඔබ ආයතනයෙන් බස් රථ දෙකක් ලබා ගැනීමට හැකිද? ඒ සඳහා වැය වෙන මිල ගණන් ආදිය කෙසේද යන්න හැකි ඉක්මනින් මා වෙත දන්වා යොමු මේ නිල්ලා සිටිමි. ස්තුතිය දක්වලා තියෙනවා. නැවතත් තිප්පේලිය ඒ අත්සනේ දීම සඳහා කේම් ජයසිංහ කළමනාකරු ශ්‍රී ඇපරල්ස් පුද්ගලික සමාගම. බලන්න දැන් මෙතනදී තියෙන වෙනද ගනුදෙනුවක් මේ සේවාවක් ප්‍රවාහන සේවයක් ලබා ගැනීම නැත්නම් බස් රථයක් ලබා ගන්න තමයි මේක ඉල්ලීම් කරලා තියෙන්නේ. එතකොට මීට අදාළ මේ සිදුවීමට අදාළ දිනය මේ චාරිකාව ආරම්භ වන වෙලාව කී දෙනෙක් සහභාගී වෙනවද මේ ආදී වැදගත් කරුණු සියල්ල මේකට යොදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකට යන මිල ගණන් ආදිය විමසලා තියෙනවා. එතකොට මේ වගේ දෙයක් තමයි අපි ව්‍යාපාරික ලිපියකින් ඉදිරිපත් කරන්නේ.